හෙට අධිකරණයේ හමුවේ තීන්දුව දීමට නියමිත. මේ කතා කරන BM W නඩුව ගැන දැනට 20 වතාවකට වැඩිව එනවා නඩුව ගන්නවා. අහවල් දවසේ නඩුවේ තීන්දුව දෙනවා. ආයීලඟ දවසේ යනවා නඩුව කැඳවනවා. අහවල් දවසේ තීන්දුව දෙනවා. මේ විදිහට අවස්ථා 20 ගානකට වැඩිය මේ නඩුව කල් ගිහිලා තියෙනවා. මේක රුපියල් බිලියන 16ක බදු වංචාව. රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරි මේක පැහැදිලිවම කියලා තියෙනවා. අධිකරණයට මොකද්ද මේකට ගත යුතු තීන්දුව? අපි මේක පුළුවන් තරම් රටේ ජනතාව දැනුවත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. බිලියන 16ක් කියන්නේ ඔබ දන්නවා මිලියන් 1000ක් බිලියන් එකයි. ඒ වගේවා 16ක්. ලංකාවේ අපි කන හාල් පිටි සීනි වලට පවා යම් බලපෑමක් කරන්න පුළුවන් මේ මුදල අය කරගත්තොත්. මම මේක ජනාධිපතිවරයාට දැනුම් දුන්න වහාම මේකට මැදිහත් වෙන්න මේක අය කරගන්න කියලා. තවම මේ සම්බන්ධව කිසිදු පියවරක් අරගෙන නැහැ. හෙට අපි අදහස් කරන උසාවියේ පිටත රටේ ජනතාව ඇවිල්ලා කතා කරන්න. ජනතාව ඇවිල්ලා මේ සම්බන්ධව බොහොම නිහඬව තමන්ගේ මොකද ජනතාවගේ අධිකරණ බලය තමයි ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක කරන්නේ. මොකද දෙනෙක් මේක දන්නේ නැහැ. අධිකරණය කියන්නේ මේ රටේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතනය හැටියට ජනතාව මේ ගැන තමන් මේ ගැන උනන්දුයි අපි මේ මොනවද වෙන්නේ කියන දේ ගැන දන්නවා කියන පණිවිඩය දෙන්න අපි අදහස් කරලා තියෙන හෙට මේ පණිවිඩයක් දෙන්න ඔක්කොම ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප්ස් වලටත් මේකට එන්න කියලා. ඇවිල්ලා ඔබේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන්න කියලා. අපි දන්නවා බැංකු වංචාව කියද මහා බැංකු වංචාව බිලියන 11යි එතකොට. මේක බිලියන 16යි. එකෙන මේකට අනිවාර්යයෙන්ම සියලු දෙනාගේ අවධානය යොමු යුතු දෙයක්. හෙට කියන්නේ වැදගත් දිනයක්. හෙට මගේ උපන්දිනයත් හෙට. ඒකත් කියන්න ඕනේ. මේ අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. හිටන් අපි පුළුවන් තරම් මේකට එන්න අපේ කාලය අපතේයි කියලා හිතලා හිතන්න එපා. අපේ වගකීමක් තියෙනවා. මෙතනදී අධිකන්නේ කාලය කොච්චර විසි අවස්ථා කීපයකට කල් ගියාද කියලා බලන්න ඔබ හිතන්න බලන්න. කාගේ මුදල්ද මේ අධිකන්නේ කල්දදා යන්නේ? කාගේ මුදල්ද මේ අධිකන්නේ වියදම් කරන්නේ පැවැත්වගෙන යන්නේ? මහා ජනතාවගේ බදු මුදල්. ඇයි මෙහෙම වෙන්නේ රටක? රටේ ජනතාව තමන්ගේ අධිකන්න බලය ක්‍රියාත්මක කරන්නේ කියන එක දන්නේ නැති නිසා. රටක ජනතාව දන්නවා නම් මේ රටේ ජනතාවගේ අධිකන්න බලය ක්‍රියාත්මක කරන්නේ මේක අවබෝධ කරන්න දෙන්නේ අපි මැදිහත් වෙනවා කියන පණිවිඩේ දුන්නොත් ලංකාවේ අධිකරණය ක්‍රියා කරන ආකාරය මිට වැඩි වෙනස් වෙනවා. අපි අපේක්ෂා කරනවා පුළුවන් තරම් රටේ ජනතාවට අපි ආයාචනා කරනවා ඉල්ලීමක් කරන විශේෂයෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප්ස් වල අයට එන්න අපි ඇවිල්ලා අපේ රට ගැන අපි අවදියෙන් ඉන්නේ මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දුව ගැන දැන් ඉන්න අධ්‍යක්ෂක ජනරාල්වරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙයි කියලා අපි අපේක්ෂා කරන රේගු අධ්‍යක්ෂක නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහු මේ සම්බන්ධයෙන් අධිකරණයට යම් දැනුම් දීමක් කරයි කියලා මොකද හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරිය පැහැදිලිවම කිව්වා මේක අය කරගත යුතුයි කියන එක.